අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ඔබ ශ්‍රවණය කරන්නට සෝදානම් වෙන්නේ ලක්හඬ සිත නිවන බුදුබණ සෙනසුරාදා උදෑසන ධර්මානුශාසනාවයි ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළවන්නේ අතිශය කලාතුරකින් දුර්ලභව නමුත් තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් පමණයි ඔබේ මගේ ජීවිතේ කලු කරන මේ ශාන්ත ධර්මය අසන්නට ලැබෙන්නේ ධර්මය නැසූ පුරුදු නොකළ ජීවිත මොනතරම් අනුභව සම්පන්න වුණත් පළක් වන්නේ නැහැ කොයි විදිහේ හැකියාවන් සහිතව ගෙවිලා ගියත් තථාගතයන් වහන්සේගේ ධර්මය නොදන්නා ජීවිත පළක් නැති හිස් ජීවිත කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ තථාගත ධර්මය යමෙකුගේ ජීවිතයේ යම් පමණකට හෝ වැඩිලා පුරුදු වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයාට මේ මිහි මණ්ඩලේ වෙන මොනවා නැති වුණත් වඩන ලද ධර්මය ශාන්තිය පිණිස පවතින බව නොඅනුමානයි බුදුරජාණන් වහන්සේ ගැන සිතන්නට පුරුදු වෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ දෙස සදහසිතින් බලන ශ්‍රාවකයෝ කිසිදාක දුෂ්ප්‍රඥයන් වන්නේ නැහැ කිසිදාක ඒ බැලීම මෙනෙහි කිරීම අර්ථ ශූන්‍ය වන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය දැසින් දැක ගන්නට නොහැකි වුණත් ඔබට මට ඒ අනුත්තර ශාන්ත ගුණ සමුදාය දැනෙන තේරෙන විදියට සිහි කරන මාත්‍රයෙන් හිතට නැගෙන පහන් හැඟුම් මොන තරම්නම් සිතගත නිවාලනවද කියන මේ කරුණ මේ බණපද අහන කාට කාටත් අඩු වැඩි වශයෙන් ප්‍රත්‍යක්ෂ කාරණයක් බුදු ගුණ සිතන සිත පොහොසත් හදවතක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම නම් වූ අනුස්සති භාවනාවෙන් සසුනට ඇතුල්වන ශ්‍රාවකයා උපසමානුස්සතිය නම් වූ උත්තම භාවනාව නිර්වාණ සෝය මෙනෙහි කිරීම නම් උත්තම භාවනාව දක්වා අනුපිළිවෙලින් දියුණු කරලා ධර්මාවබෝධයෙන් යුතුව තථාගතයන් වහන්සේගේ රූපකායට ධර්මකායට හිමි ආශ්චර්යමත් ආනුභව සම්පන්න උත්තම භූමිය මේ ජීවිතය තුළදීම හඳුනා ගන්නවා වෙන විදියකින් කිව්වොත් මේ දහම පුරුදු කරන ලද ශ්‍රාවකයා යම් දිනක මග ඵල නිවණින් සැනහෙනවා නම් අන්න එදාට තථාගතයන් වහන්සේගේ ධර්මකාය සම්පත්තියත් ඒ ධර්මකාය අනුව කල්පනා කරමින් රූපකාය සම්පත්තියත් පිළිබඳ යම් අදහසක් හැඟීමක් ඒ ආර්ය ශ්‍රාවකයාගේ හදවතේ වෙන කවදාටත් වඩා උසස් ආකාරයෙන් සත්‍ය වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් පහළ වෙනවා අන්න එදාට ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දැකපු ශ්‍රාවකයෙක් කියලයි හඳුන්වන්නේ එතනින් මෙහා පැත්තේ ඉන්න කවුරු වුණත් තථාගත සිරිපා අනුව පිටුපසින් ගමන් කළත් සැබවින්ම බුදුරජාණන් වහන්සේ කවුද කියලා දැකගන්නට සමත් වන්නේ නැහැ එනිසා තථාගතයන් වහන්සේ දැක ගැනීම යනු මේ උතුම් ධර්මය දැක ගැනීම කියලා එක්තරා විදිහකට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා එදා මෙදා තුර මේ මහා පොළවේ ජීවත් වෙච්ච බුද්ධිමත් ඥානවන්ත පිනැති උදවිය බුදු ගුණ මිහිරේ ලය සනහා ගත්තා බුදු ගුණ කීම ඇසීම අනන්ත අනුහස ලැබෙන්නක් බව තේරුම් ගත් ඒ උදාර ගුණ ඇති උතුමෝ බුදුරජාණන් වහන්සේ ගැන විවිධාකාරයෙන් ගුණ අවබෝධ කරගෙන වර්ණනා කරමින් ලෝකයට කියලා දුන්නා මීට මහා කල්ප 30000කට පෙර මේ මහා පොළවට සුමේධ නම් වූ භාග්‍යවතුන් වහන්සේ පහළ වුණා ඒ භාග්‍යවතුන් වහන්සේ හිමාල පර්වතයේ එක්තරා වනලැහැඹකට වැඩම කළා විවේක සෝය බලාපොරොත්තුවෙන් ඒ හිමාල පර්වතයේ ඒ කාලේ හිටපු
එක්තරා ආනුභාව සම්පන්න තාපසයෙකුට සුමේධ නම් වූ සර්වඥ බුදුරජාණන් වහන්සේ දැක ගන්නට ලැබුණා. හදපිරි අප්‍රමාණ සතුටින් ශ්‍රද්ධාවෙන් ඒ බුදු සිරිමුව මඩල දෙස බැලූ ඒ තාපසතුමාට පුදුමාකාර චිත්ත ප්‍රසාදයක් ඇති වුණා. කල්තියා දැකලා තිබුණේ නැහැ කවදාකවත්. කල්තියා බුදු ගුණය මෙනෙහි කරලා තිබුණෙත් නැහැ. නමුත් ඒ තාපසතුමාට බුදුරජාණන් වහන්සේගේ මුණ ගැසීම නිසා ඇති වූ චිත්ත ප්‍රසාදයේ පමණ කොපමණද කියනවා නම් ඔහුගේ මුවගින් මිහිරි ගීත කිහිපයක් මේ ගුවන් තලයට මුසෝනා. තුවං සත්තා ච කේතෝ ච ධජෝ යූපෝ ච පානිනං පරායනෝ පතිත්ථා ච දීපෝ ච දීපදුත්තමෝ නේ පුඤ්ඤෝ දස්සනේ වීරෝ තාරේසි ජනතං තුවං නත්තඤ්ඤෝ තාරකෝ ලෝකේ තවුත්තරීතරෝ මුනේ සංකාහවේ කුසංගේන පමේතුං සාගරුත්තමේ නත්වේව තව සම්බඤ්ඤෝ ඥානං සංකාපමේතවේ තුලාදණ්ඩේ ඨපෙත්වාන මහින් සංකාධරේතවේ නත්වේව තව පඤ්ඤාය පමාන මත්ථි චක්ඛුම ආකාසෝ මිනිතුං සංකා රජ්ජුයා අංගුලේනවා නත්වේව තව සම්බඤ්ඤෝ සීලං සංකාපමේදවේ මහා සමුද්දේ උදකං ආකාසෝ ච වසුන්ධරා පරිමෙයානි ඒතානි අප්පමෙයාසි චක්ඛුම. මෙන්න මේ මිහිරි ගීපද ඒ තාපසතුමාගේ මුවගින් පිට වුණා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කැටි වූ මේ ගාථාවන් හි තේරුම මම ඔබට සිහි කරලා දෙන්නම්. තුවන් සත්තා ච කේතෝ ච ධජෝ යූපෝ ච පානිනං. ස්වාමීනි, සුමේධ නම් වූ බුදුරජාණන් වහන්සේ, ඔබ වහන්සේ දෙවි මිනිසුන්ට ශාස්ත්‍රෝන් වහන්සේ වනසේක. ලෝකයේ අග්‍රස්ථානයට පත්වූසේක. සියලු සත්වයන්ට එකම රැකවරණය වනසේක. එකම පිහිට වනසේක. ලෝ සතුන් අන්ධකාරයේ ගමන් කරන විට භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥා පහන් ප්‍රදීපය දැල්ලෝ දෙපා ඇති අය අතර අග්‍රස්ථානයටපත් උතුමන් වහන්සේ වනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන්ම මාගේ සිත පැහැදෙනවා. තථාගතයන් වහන්සේ අපමණ සත්වගක් සසර දුකින් එතර කරවා ශාන්තම නිවනට පැමිණෙව්වා. ස්වාමීනි, නත්ඤ්ඤෝ තාරකෝ ලෝකේ තවුත්තරීතරෝ මුනේ, ඔබ වහන්සේට වඩා වෙනයම් කෙනෙක් මේ ලෝකයේ කිසිදාක මුණ ගැසෙන්නේ නැ. මේ සත්වයන්ට හිතසුව පිණිස පිළිපන් ශාන්තිය ලබා දෙන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ මහා සාගරය යම් දිනක මැනලා කිරලා ජල ප්‍රමාණය ප්‍රමාණ කරලා කියන්න පුළුවන්. එහෙත් ස්වාමීනි, ඔබ වහන්සේගේ ඥානය නුවණ මෙපමණයි කියලා මැනලා කිරලා කියන්න බෑ. නත් වේව තව සම්බඤ්ඤෝ ඥානං සක්කාපමේතවේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ,
තුලා දණ්ඩේ ටපෙත්වාන මහින්සක්කා ධරේතවේ ස්වාමිනි මේ මහා පොළව තරාදීක තබලා යම් විදියකින් කිරන්නට පුළුවන් වෙයි හැබැයි ස්වාමිනි දහම් ඇස්සති ධර්ම රාජයානිනි තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව නම් කිසිවෙකුටත් මේ ලෝකේ ප්‍රමාණ කරන්න බෑ මනින්න බෑ ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ ආකාසෝ මිනිතුන් සක්කා රජ්ජුයා අඟුලේනවා මේ හිස් ආකාශය රැහැනකින් හෝ අඟල් ගණනින් හෝ උත්සාවත් වුනොත් යමෙක් ලෝකේ මනීවි හැබැයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ මහා සීලය ප්‍රමාණ කරන්න මනින්න මේ ලෝකේ කාටවත් බෑ මහා සමු드්‍රයේ ජලය අහසේ ප්‍රමාණය මහ පොළවේ ප්‍රමාණය මේ සියල්ල ස්වාමීනි ප්‍රමාණ කර වස්තුන්මයි අප්පමෙයාසි චක්කුම තථාගතයන් වහන්සේ අප්‍රමේය වූ ප්‍රමාණයක් මිනුමක් කිරුමක් කරන්නට බැරි අතුල්‍ය වූ වස්තුවක්මයි කියලා ඒ තාපසතුමා සුමේධ බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස දනින් වැටුණා ඒ තාපසතුමා මේ ගාථා කිහිපය ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලා බියස ප්‍රකාශ කළා එමගින් ජනිත වූ චිත්ත ප්‍රසාදමය කුසලය පුණ්‍ය ශක්තිය පින් ගඟ කොච්චර කාලයක් අඛණ්ඩව ගැලුවද කියනවනම් මහා කල්ප 30000ක් පුරාවට සිඳුනේ නැහැ අවසන් වුනේ නැහැ මහා කල්ප 30000කේ තාපසතුමා දුගතියක වැටුනේ නැහැ අහෝ ආශ්චර්යමත් තින්ස කප්ප සහස්සම්මි යං ඥාන මතවින් අහං දුංගතින් නාභිජානාමි පලං ඥානස්ස තෝමනේ ඒ උතුමන් වහන්සේ මේ බුද්ධ ශාසනෙහි පැවිදි වෙලා ලෝතුරා ශාන්තිය ලැබලා ඉතිහාසය ගැන සිහි කරනවා මම එදා තාපසේක්ව මෙබඳු ගුණගී පමනකින් ඒ සුමේධ බුදුරජාණන් වහන්සේ පැසසුවේ වෙමිද ඒ මහා අනුහසින් පින් බලයෙන් කල්ප 30000ක් සැනසීම ලැබ ලබා සුගති සැප ලැබ ලබා ඇවිල්ලා මේ උත්තම බුදු සසුනේ සිව් පිළිසිඹියා ලාභී රහතන් වහන්සේ නමක් ලෙස සව් කෙලෙසුන්නසා මම මේ සසර සැඩපහරින් සමුගත්තා කියලා උදානයක් ප්‍රකාශ කළා ඒ අතීතය සිහිපත් කරමින් අතිපූජනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි ලෝකේ පරම සත්පුරුෂ උත්තමයන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න දවසකට මොහොතක් නමුත් ඒ බුදු ගුණ ඔය මුවින් ඔබ සාන්ත හඬකින් සජ්ජායනා කරන්න ඒ බුදුරජාණන් වහන්සේ දෙස සිත ඇසින් බලමින් බුදු ගුණ සජ්ජායනා කරන පින ඔබට මෙලොවින් පරලොවට යන දාට සුව පහසු යානාවක් වේවි සුව පහසු මෙදුරක් වේවි සුව පහසු ශාන්ත නිකේතනයක් වේවි ඔබට සුහද ආරාධනාවක් කරන ඉතා උත්තම ප්‍රණීත සැනසීමකට ඔබ පමුණවන මහා දහම් මහෝගයක්සේ ඔබට ඒ ශාන්තිය දිනක දැනේවි එනිසා ඔබේ මුවින් දවසකට වතාවක් දෙවතාවක් තුන් වතාවක් හැකි සෑම මොහොතකම ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ මේ උත්තම දිව්‍ය මන්ත්‍රය මුමුණන්න මේ උත්තම වදන්වල ඔබේ මුවගින් මේ ගුවන් තලයට මිහිරි නාදයකින් මුසු කරන්න එහි අර්ථ මෙනෙහි කරන්න ශාස්ත්‍රෝන් වහන්සේ වෙත ඒ මනසිකාර මාවතෙන් ගමන් කරන්න එවිට ඔබට දිනක ඒ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ශාන්ත ගුණයේ මිහිර ඔබේ හදවතට දැනෙන්න පටන් ගන්නවා අන්නේ දාට ඔබට අපමණ සසරත් ඔබට දුක් දුන් කෙලෙස් සැඳ පහරින් අත මිදී බුදුරජාණන් වහන්සේගේ දහම් ගංගාවේ සැතපෙන්න අවස්ථාව සැලසෙනවා එතෙක් ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේගේ
බුදු කුණය නිරන්තරයෙන් මෙනෙහි කරන්න භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ පරම සත්පුරුෂයන් වහන්සේ කියලා මම ඔබට මුලින් ප්‍රකාශ කළේ මේ කරුණ සිහි කරලා දෙන්න කුමන කරුණද බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයා අසත්පුරුෂයා හඳුන්වා දුන්නේ ඔබට සත්පුරුෂයෙක් ලෙස මේ උත්තම ධර්ම මාර්ගයේ තුල පිළිවෙත් පිරීමේ අවස්ථාව හිමි කරලා උදා කරලා ලබා දීම පිණිස එනිසා භාග්‍යවතුන් වහන්සේ සත්පුරුෂයාගේද අසත්පුරුෂයාගේද ලක්ෂණ මනාකොට බෙදා විභජනය කරමින් තෝරා පහදා දුන්නා මේ උතුම් ධර්ම කතාවෙන් සංක්ෂිප්ත වශයෙන් නමුත් සත්පුරුෂයා අසත්පුරුෂයා පිළිබඳව හඳුනා ගැනීම ලක්ෂණ අතරින් කිහිපයක් ඔබට කියා දෙනවා ඔබ මනාව ශ්‍රවණය කරලා බලන්න ඔබ සැබෑ සත්පුරුෂයෙක්ද ඔබේ සත්පුරුෂ ධර්ම ජීවිතයේ පිහිටලා තියෙනවද අසත්පුරුෂ ධර්මත් ඔබේ ජීවිතයේ තියෙනවද තමා තුළින්ම බලන්න විමසානුවනින් ඔබට වැටහේවි මම මේ ලෝකයට අද වෙනකන් සත්පුරුෂයෙක් වුණාද අසත්පුරුෂයෙක් වුණාද කියලා භාග්‍යවතුන් වහන්සේ සිරිමුව මඩලින් වදාරනවා චතෝහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ අසත්පුරිසෝ වේදිතබ්බෝ කතමේහි චතෝහි මහණෙනි ධර්මතා හතරකින් අසත්පුරුෂයා හඳුනාගත යුතුය කවුද අසත්පුරුෂයාය කියන්නේ මේ ලෝකයේ ඉන්න තථාගතයන් වහන්සේගේ ධර්මයේ නොදත් තථාගත ධර්මයේ නොහික්මුණ ගුණ ධර්ම හඳුනන්නේ නැති සීලාදී පිළිවෙත් වලට නිග්‍රහ කරන ශාස්ත්‍ර ශාසනයට අවමන් කරන අය අසත්පුරුෂයෝ කියලා හඳුන්වා දෙන්නට පුළුවන් හැබැයි තෙරුවන් සරණ ගිය අයගේ ජීවිතවලත් මග ඵල නිවනින් සැනසෙන තුරාවට අඩු වැඩි වශයෙන් අසත්පුරුෂ ධර්ම පිහිටලා තියෙන්න පුළුවන් සසරක් පුරාවට වැරදි මාවතක ගමන් කළ ඇත්තන්ගේ ජීවිතවල නොඑක් විධිය අඩුපාඩු කලින් කලට මතුවෙනවාය කියන එක පුදුම සහගත කරුණක් නෙමෙයි ඒ කලබල විය යුතු තත්වයකුත් නෙමෙයි අවබෝධ කරගෙන හැකි ඉක්මනින් ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කළ යුතු තත්වයක්මයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අසත්පුරුෂයා හඳුනා ගැනීමට ලක්ෂණ කරුණු හතරක් සිරිමුව මඩලින් වදාරනවා. ඉන්ද භික්ඛවේ අසත්පුරිසෝ යෝ හෝති පරස්ස අවන්නෝ තං අපුට්ඨෝපි පාතු කරෝති. කෝපනවාදෝ පුට්ඨස්ස මහණෙනි අසත්පුරුෂයාය කියන කෙනා අන් කෙනෙකුගේ අවරණයක් ගැන නුගුණයක් ගැන අඩුපාඩුවක් ගැන නොවිමසුවත් ඇහුවේ නැතත් ඒ අඩුපාඩුව නුගුණය නිතර නිතර උලුප්ප උලුප්පා ප්‍රකාශ කරනවා කෝපනවාදෝ පුට්ඨස්ස තව කෙකුගේ නුගුණයක් ගැන ඇහුවොත් ඒ නුගුණය වහා වහා ප්‍රකාශ කරනවාය කියන කාරණිය ගැන අහන්නම දෙයක් නැහැ. පුට්ඨෝ කෝපන පංහා භීනීතෝ අහාපෙත්වා අලම්බිත්වා පරිපූරං විත්තාරේන පරස්සවන්නම් භාසිතා හෝති. ඒ වගේ පුද්ගලයෙකුගෙන් කවුරු හරි ගැන ඇහුවොතින් ඒ අහන කෙනා ගැන යම් නුගුණයක් වේනම් සැබවින්ම ඇති නුගුණයක් වේවා වැරදි විදිහකට අවබෝධ කරගත් අදහාගත් දැනගත් දෙයක් වේවා ඒ නුගුණය රස කරමින් ඒ වැරද්ද රස කරමින් ඒ අඩුපාඩුව නැවත නැවත බොහෝම පිනාගිය ස්වභාවයෙන් යුක්තව ඔහු ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා වේදිතබ්බ මේතම් භික්කවේ අසප්පුරිසෝ අයම් භවಂತಿ මහණෙනි දැනගන්න අන්නේ බඳු කෙනෙක් මේ ජන සමාජයේ මුණ ගැසෙනවා නම් එයා නම් සත්පුරුෂයෙක් නෙමෙයි එයා සත්පුරුෂයෙක් බලන්න බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයා තෝරා දෙන හැටි ඔබෙන් හෝ මගෙන් යමෙකු ගැන යම් පුද්ගලයෙක් විමසනවා අපි දන්නවා ඒ පුද්ගලයාගේ අඩුපාඩු නුගුණ වැරදි බොහෝ තියෙනවා කියලා ඔබ ඒ පුද්ගලයා ගැන විමසීම මාත්‍රයෙන්
ඇතැම් විට විමසන්නත් කලින් ඒ පුද්ගලයාගේ අඩුපාඩු නුගුණ ඕපාදූප මෙව ප්‍රකාශ කරනවා නම් යම් විදියකින් යමෙක් ඇහුවට පස්සේ වඩ වඩාත් රස කරමින් වඩ වඩාත් මතු කරමින් වැඩි වැඩියෙන් නුගුණ ප්‍රකාශ කරනවා නම් කවුරු ගැන හෝ වේවා ඔබ හෝ මා එහෙනම් සත්පුරුෂයෙක් නෙමෙයි මේ උත්තරම ධර්මයට අනුව අහන කෙනා ගැන නොයේ ගුණ තියෙන්න පුළුවන් නුගුණ තියෙන්න පුළුවන් නොයේක් විදි අඩුපාඩු තියෙන්න පුළුවන් සත්‍ය වශයෙන්ම ඔහු අසත්පුරුෂයෙක් වෙන්නත් පුළුවන් හැබැයි ඔබෙන් මගෙන් ඔහු ගැන ඇහුවොත් ඔබ මා ඉතා කැමැත්තෙන් ඔහුගේ නුගුණ කතා කරනවා නම් අහන්න පෙරාතුවම ඔහුගේ නුගුණ නැවත නැවත කියනවා නම් අඩුපාඩු හොය හොයා කතා කරනවා නම් ඔබත් මාත් අසත්පුරුෂයෙක් කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ හොඳට තේරුම් ගන්න මේ කාරණය මේ වත්මන් ජන සමාජයේ මේ කරුණු හරියට තේරුම් නොගත්තොත් මේ උත්තරම ධර්මයේ තුලට ඇවිල්ලා සසර දුකෙන් අත මිදීම පිණිස පිළිවෙත් පිරීම සඳහා පින තියෙන උදවිය පවා අසත්පුරුෂ ධර්මවලට හසු වෙන්න පුළුවන් මේ වගේ කාලයක ගත්තොත් කන් වලින් නොඑක් විදිය දේවල් අසන්න ලැබෙනවා දැසෙන් නොඑක් විදිය තොරතුරු දකින්න ලැබෙනවා මේ සමස්තය සමග ඔවුනොවුන් හා කතා කරන්න සිද්ධ වෙනවා කතා කරන වචනයක් පාසා වැඩෙන්නේ අසත්පුරුෂ ධර්ම නම් මේ උත්තම ශාසනයෙන් පළක් ගන්නට ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන් වේද කියලා ඔබම සිහි කරන්න බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂයා හඳුනා ගැනීමේ දෙවන කාරණේ වදාරනවා පුනච පරම් භික්ඛවේ අසත්පුරිසෝ යෝ හෝති පරස්ස වන්නෝ තම් පුට්ඨෝ පින පාතු කරෝති මහණෙනි මේ ලෝකේ යම් අසත්පුරුෂයෙක් ඉන්නවා එයා යමෙකුගේ ගුණයක් ගැන ඇහුවත් ඒ ගුණය හරියට කියන්නේ නැහැ කටපුරවා ඒ ගුණය කියන්නට එයාට සිත් පහළවන්නේ නැහැ කෝපන වාද අපුට්ඨස මහණෙනි යමෙකුගේ ගුණයක් ගැන ඇහුවොත් කියන්නවත් හිතෙන්නේ නැති ඒ පුද්ගලයා ඇහුවේ නැත්නම් කියයි කියලා හිතනවද කියන්නේ නැහැ පුට්ඨෝ කෝපන පඤ්හා භීනීතෝ හාපිත්වා ලම්බිත්වා අපරිපූරං අවිද්ධාරේන පරස්සවන්නම් භාපිතා හෝති යමෙක් ඔබෙන් හෝ මගෙන් අහනවා යමෙකු පිළිබඳව අසබල් කෙනා සිල්වතෙක් නේද ගුණවතෙක් නේද දන් දෙනවා නේද දක්ෂයෙක් නේද හොඳ හිත තියෙන කෙනෙක් නේද මේ උදාර ගුණ ඔහුගේ ජීවිතේ තියෙනවා නේද කියලා ගිහි කෙනෙක් ගැන වේවා පැවිද්දෙක් ගැන වේවා සාමාන්‍ය මිනිසෙක් ගැන වේවා කවුරුන් හෝ ගැන විමසනවා එහෙම විමසුවාට පස්සේ ඔබට හෝ මට ඒ පුද්ගලයාගේ ඇති ගුණය ගැන කියන්නට හිතෙන්නේ නැත්නම් ඒ පුද්ගලයාගේ පෙනෙන ප්‍රකට උදාර ගුණය ගැන ඔබේ හෝ මගේ මුවින් ප්‍රකාශ කරන්නට හිතෙන්නේ නැත්නම් ඔබ අසත්පුරුෂ ධර්මයෙන් යුක්ත කෙනෙක් මාත් අසත්පුරුෂ ධර්මයෙන් යුක්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාරනවා යමෙක් ඇහුවට පස්සේ යාන්තමින් ඒ ගුණය කියනවා ඇහෙන්න කියන්නේ නැහැ හරි මසුරු වෙනවා ඒ ගුණය කියන්න හරිම ලෝභ වෙනවා ඒ ගුණය කියන්න යාන්තමින් ඔළුව වනලා යාන්තමින් අනුමත කරනවා සතුටින් පినాගිය මොහුණකින් මේ ගුණය කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාරන වේදි තබ්බ මේ තම් භික්ඛවේ අසත්පුරිසෝ අယම් භවಂತಿ මහණෙනි දැනගන්න ඒ පුද්ගලයා අසත්පුරුෂයෙක් කියලා වෙනත් විදිහකින් ප්‍රකාශ කළොත් යම් පුද්ගලයෙක් සතුවන ගුණයක් පිළිබඳව යමෙකුගෙන් ඇහුවොතින් ඇහුවට පස්සේ ඊටාම් අඩුවෙන් සොච්චම් විදිහට එය ගණන් නොගෙන හැල්ලුවටපත් කරලා කතා කරනවා නම් ඒ පුද්ගලයාගේ මානසිකත්වය අසත්පුරුෂ මානසිකත්වයක් එනිසා ඔබ මේ කරුණ හොඳට ශ්‍රවණය කරන්න සිත්හි දරා ගන්න ජීවිතයට ගලපා ගන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා අසත්පුරුෂයාගේ තුන්වන ලක්ෂණය පුනච්ච පරම් භික්ඛවේ අසත්පුරිසෝ යෝ හෝති අත්තනෝ අවන්නෝ තම් පුට්ඨෝපි න පාතු කරෝති මහණෙනි මේ ජන සමාජයේ යම් පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා තමාගේ නුගුණයක් අඩුපාඩුවක් ගැන
කවුරු හරි කෙනෙක් විමසනවා ඔබේ මෙන්න මේ වැරද්ද තියෙනවා නේද ඔබ මෙහෙම වැරද්දක් කළා නේද ඔබ මෙන්න මේ බඳු අසත් ධර්ම කටයුත්තක නියලුනා නේද මෙන්න මේ අඩුපාඩුව මෙන්න මේ දුර්ගුණේ ඔබ සතුව පවතිනවා නේද ඔබ මෙතනදී හැසිරෙච්ච විදිය වැරදි නේද ආදී වශයෙන් යම් කෙනෙක් ඔබ පිළිබඳව හෝ මා පිළිබඳව හෝ යමෙකු පිළිබඳව විමසනවා විශේෂයෙන් මෙතන අදාළ වෙන්නේ තමා පිළිබඳව තමාගේ නුගුණය තව එකෙකු ඔබගෙන් හෝ මගෙන් විමසීම අන්න එහෙම විමසද්දී අසත්පුරුස අදහස් තියෙන කෙනා මොකද කරන්නේ තමන්ගේ වැරද්ද සංගවනවා තමන්ගේ අනුපාඩුව කියන්නේ නැ මොනම විදියකින්වත් කිසිසේත්ම එය ප්‍රකට කරන්නේ නැ ආවීකරණය කරන්නේ නැ කෝපන වාද වපුට්ටස්ස ඇහුවත් තමන්ගේ අඩුපාඩුවක් කියන්නේ නැති කෙනා ඇහුවේ නැත්තම් කොහොමවත් කියන්නේ නැ බුදුරජාණන් වදාරනවා පුට්ටෝ කෝපන පඤ්හා භීනීතෝ හාපිත්වා ලම්බිත්වා අපරිපූරං අවිද්ධාරේන අත්තනෝ අවන්නම් භාසිතා හෝති ඇහුවොත් එහෙම වැරද්දක් පිළිබඳව යාන්තමින් නොකියාම බැරි නිසා ඒ ගැන යම් වචනයක් දෙකක් මොමුණනවා විස්තර වශයෙන් කියන්නේ නැහැ. එයින් අදහස් කරන්නේ නැහැ ඔබේ මගේ අඩුපාඩු රටේ ලෝකේ ඉන්න හැම කෙනාටම කිය කියා යන්නට ඕන කියලා. භික්ෂූන් වහන්සේ නමක් වුණාම උපසපන් භික්ෂූන් වහන්සේ කෙනෙක් අතින් යම් වැරද්දක් සිද්ධ වුණොත් ඒ වැරද්ද පිළිබඳව සාමණේර නමකටවත් කියන්නට අවසරයක් නැහැ. ඒ උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් වෙත ප්‍රකාශ කරලා ආයති සංවරයේ පිහිටලා ඒ අඩුපාඩුව සකස් කරගෙන මත්තට ඒ වැරද්ද නොවන විදිහට හික්මීම පිණිසයි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය විනය අනුදැනව දාරන්නේ. ගිහි ගෙදරක ඉන්න කෙනෙක් අපි ගත්තොත් දෙමව්පියෝ විමසනවා දරුවන්ගෙන් දෙමව්පියන්ට ආරංචි වූ තම දරුවන්ගේ අඩුපාඩු පිළිබඳව වැරදි පිළිබඳව දරුවෝ ඒ දේවල් ගැන කියන්නේ නැතුව ඒ දේවල් සංගවනවා වසන් කරනවා නැතෙයි කියලා මුසා බස් ප්‍රකාශ කරනවා අන්නේම මුසා බස් ප්‍රකාශ කරන හෝ අඩුපාඩු වැරද්ද ගැන ඇති හැටියෙන් ඇතිපමණින් තම දෙමව්පියන් වෙත පළට නොකරන ප්‍රකට නොකරන දරුවෝ සත්පුරුෂයෝ නෙමෙයි අසත්පුරුෂයෝ කියලයි බුදුරජාණන් වහන්සේ වදාලේ යම් භාර්යාවක් තම ස්වාමියා වෙත යම් ස්වාමියෙක් තම භාර්යාව වෙත තමන්ගේ ජීවිතයේ සිද්ධ වෙච්ච අඩුපාඩු ගැන ප්‍රකාශ කරන්නේ නැත්නම් ඒ අඩුපාඩු සංගවාගෙන ඉන්නවා නම් වැරදි වහගෙන ඉන්නවා නම් වහගෙන ඉන්න තාක් ඔවුනොවුන්ට ඔවුනොවුන් අසත්පුරුෂයන් බවට පත් වෙනවා යම් දරු පිරිසක් ගුරුවරුන් ඉදිරියේ තමන්ගේ වැරද්ද ගැන ප්‍රකාශ කරන්නේ නැත්නම් ඒ වසාගෙන ඉන්න තාක් ඒ සංගවන තාක් ඒ දරුවෝ ගුරුවරුන්ට සත්පුරුෂයෝ වෙලා නැ අසත්පුරුෂයෝ වෙලා මේ ජන සමාජයේ ඕනෑම පුද්ගලයෙක් තමාගේ තරාතිරම අනුව තමන්ගේ වැඩිහිටියන්ට ඥාතීන්ට හිතවතුන්ට ආයතන ප්‍රධානීන්ට ආදී වශයෙන් ඒ ඒ පුද්ගලයාට යම් වගකීම් සමුදායක් ඉටු කළ යුතුව පවතිනවා ජන සමාජයක පැවැත්ම තාන්ත්‍රණය ක්‍රමවේදය සකස්වන්නේ ඒ ආකාරයෙන් ඒ සෑම තැනකදීම තමන්ගේ ජීවිතයේදී තමන්ගේ ජීවිතය තුළ සිද්ධවන නොඑක් විදි අඩුපාඩු අඩලුහුඩුකම් මගහැරීම් අතපසුවීම් මේ වගේ දේවල් සිද්ධ වෙන්නට පුළුවන් ඒ දේවල් සිද්ධ වුණාට පස්සේ ඒ දේවල් ගැන යමෙක් ඔබෙන් විමසුවොත් ඔබ ඒ දේවල් දැන දැන වසන් කරනවා නම් හැකියාව බේරා ගැනීම වෙනුවෙන් හෝ වෙන යම් වරප්‍රසාදයන් වෙනුවෙන් හෝ ඔබට ලැබී ඇති ලාභ සත්කාර කීර්ති නාම නැති වෙයි කියලා හෝ ඔබ ඒ කරුණු වසන් කරනවා නම් සංගවනවා නම් ඔබ තුල සත්පුරුෂ ධර්මයක් නැහැ කියලා ඔබ සිහි කරගන්න ශාස්ත්‍රෝන් වහන්සේ ලෝකයට දුන් ධර්ම දායාදේ ඔබේ ජීවිතයට ලැබෙලා නැහැ කියලා ඔබ සිහි කරන්න ගිහි වේවා පැවිදි වේවා පි හැමෝම චතුරාර්ය සත්‍ය අවබෝධේ පිණිස පිළිපදින ශ්‍රාවකයන් නම් මේ ජීවිතයේ සෑම තැනකම සෑම අංශයකම සෑම මොහොතකම මෙකී සත්පුරුෂ ධර්මයන් රඳවා ගන්නම වෙනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා යමෙක්ගේ ජීවිතය ගැන යමෙකුගේ ජීවිතයේ තියෙන අඩුපාඩුවක් ගැන කවුරු වාරි කෙනෙකු වගකී යුත්තේක විමසුවොත් එයා සලකන්නට ඕන
මේ අහන දේ මගේ ජීවිතේ වැරද්දක් හැටියට සිද්ධ වෙලා තියෙනවා නම් මම ඒ දේ අභීතව ප්‍රකාශ කරනවා අප මහා බෝසතාණන් වහන්සේ පෙර සංසාර ගමන් වලදී පාරමී ධර්ම පූර්ණණය කරපු භූමීන් හිදී සත්‍ය වචනය දිවි හිමියෙන් ආරක්ෂා කළා කිසිදාක කිසිවෙකු රවට්ටලා විනාශයට පත් කරන්න Tamanගේ ජීවිතේ තිබ්බ නුගුණයන් සැඟෙව්වේ නැහැ නුගුණේ නුගුණේ විදියටත් ගුණේ ගුණේ විදියටත් හඳුනන පෝසත් හදවතක් තිබුණ ඒ මහ බෝසතාණන් වහන්සේ මෙදා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා සත්පුරුෂයන් අතර පරම සත්පුරුෂයන් වහන්සේ නමින් ලෝකයේ යුග ගණනාවක් පවතින කීර්ති නාමයක් සටහන් කරලා ඉතුරු කරලා දෙව් මිනිසුන්ගේ හදවත්වල සදා අනුස්මරණීය මතකයක් ඉතිරි කරලා ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වැඩියේ මෙකේ සත්පුරුෂ ධර්මයන්හි අනාදිමත් කාලයක් එකම සිතකින් පිටලා තිබුණ නිසා එනිසා යමෙක් ඔබේ ජීවිතයේ ඇති අනුපාඩු පිළිබඳව ඇහුවොත් විමසුවොත් කීමට සුදුසු කෙනෙක් නම් කිසිම වෙලාවක ඔබ මැලි වෙන්නට එපාය අනුපාඩු පිළිබඳව ප්‍රකාශ කරන්න යමෙක් ඔබේ ජීවිතේ විවේචනය කරන්න හැල්ලු කරන්න අපවාද උපවාද නිඳා ගර්හා කරන්න ඔබට අවමන් කිරීමේ බලාපොරොත්තු වෙන්නම් අහන්නේ ඒ වගේ පුද්ගලයන් ඉදිරියේ ඔබ විවෘත විය යුතුයි කියන එක නෙමෙයි මේ කියන්නේ යම් මොහතකදී යම් විනිශ්චයකදී යම් අවස්ථාවකදී ප්‍රශ්නයක් ඇසුවොතින් ඔබේ අඩුපාඩුවක් පිළිබඳව ඒ අඩුපාඩුව වහන්න යනවා නම් වැසීමේ බලාපොරොත්තු හිතේ ඇති වෙනවා නම් ඒ මොහොතේ සත්පුරුෂ ධර්මයෙන් ඔබ ඉවත් වෙලා අසත්පුරුෂ ධර්මයට බැස ගන්නා කෙනෙක් වෙනවා ඒ කරුණ හොඳට සැලකිල්ලෙන් සිත්හි දරා ගන්න ඒ අඩුපාඩු ඔබේ ජීවිතේ තියෙනවා නම් වහාම එය නිවැරදි කර ගන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂුන් වහන්සේ නමක් මේ ශාසනයේ දියුණුවෙන් දියුණුවට යනවා නම් එයා තුල තිබිය යුතු වටිනාම ගුණයක් තමයි යතහා භූතං අත්තානම් පාතු කරෝති කියන මෙන්න මේ ගුණය කුමක්ද තමාගේ ඇති අඩුපාඩු වැරදි අඩු ලුහුඩුකම් ගැන එකට ඉන්න සම්බ්‍රහ්මචාරින් වහන්සේලා දැනුවත් කරන්නට ඕන සුදුසු පරිදි සුදුසු වෙලාවේ දැනුවත් කරන්නට ඕන ඒ දැනුවත් කිරීම තුලින් තමන්ගේ අභ්‍යන්තර චරිතය පිළිබඳව ස්වයං විවේචනයක් සිද්ධ වෙනවා වගේම සෙසු සම්බ්‍රහ්මචාරීන් වහන්සේලා දැනගන්නවා මේ ස්වාමින් වහන්සේට මේ භික්ෂුවට මෙන්න මේ අඩුපාඩුව තියෙනවා ඒ අඩුපාඩුවෙන් ගොඩ එන්නට එයින් බේරෙන්නට අපි උදව් කරන්නට ඕන කියන ඒ අදහස ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටපු ස්වාමින් වහන්සේලා හරින් පුදුම අවංක චරිත ඒ උතුමන්ගේ ජීවිතවල බරපතල වැරදි සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවල වැරදි සිද්ධ වුණා, හැංගීමට වසඟ වුණා, දැන් කරගන්න දෙයක් නැහැ. හැබැයි වහාම ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත ගමන් කළා. වෙච්ච අඩුපාඩුව වැරද්ද අහන්නත් කලින් ප්‍රකාශ කළා. රහතන් වහන්සේලා ඉදිරියේ තම චරිතය විවරණය කළා, විවර කළා. ඒ උතුම වෙච්ච වැරද්දට අනුව විනය යතහා ධම්ම පටිකරණය දේශනා කරමින් ඔබ මෙන්න මෙහෙම දැන් පිළිමෙත් පුරන්න ඔබට මෙබඳු ගණේ වැරද්දක් වෙලා තියෙනවා ඒ වැරද්දට මෙන්න මෙයයි දඬුව මේ දඬුවම විදලා ඔබ නිවැරදි වෙන්න කියලා කරුණාවෙන් අනුශාසනා කළා ඒ වගේ අය මුදවාගෙන අමා නිවන වෙත ප්‍රවේශ කළා එනිසා මේ ශාසනය තුල වැරදි වසං කරන අයට කිසිදාක ජයග්‍රහණයක් නැහැ කිසිදාක ධර්ම අවබෝධයක් නැහැ එනිසා ඔබ කාටත් කලින් බලන්න විමසා මගේ ජීවිතේ මෙබඳු අඩුපාඩු තියෙනවා නම් මම ගුරු කොට සලකන ගරු කොට සලකන මගේ ජීවිතයට අවවාද උපදෙස් ලබා දෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න මට මඟ පෙන්වන අත දෙන ඒ උතුම් කල්යාණ මිත්‍රයන් වෙත මම මගේ සැබෑව මම විවරණය කරන්නට ඕන හෙලි කරන්නට ඕන එයින් අදහස් කරන්නේ නැහැ ජීවිතයේ සිද්ධ වෙච්ච සෑම අඩුපාඩුවක්ම උපාදෝපයක්ම ඒ ඇත්තන් සමග ප්‍රකාශ කළ යුතුය කියලා. එහෙම එකක් නෙමෙයි. මේ ධර්ම මාර්ගයට යම් දවසක ඇතුල් වුණා නම් යම් දවසක තිසරණයේ පිහිටලා සති සමාධි ප්‍රඥා වඩමින් සමත විදසුන් නුවණ දියුණු කරමින් ධර්මයේ පුරුදු කරගෙන යද්දී අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. නොඑක් විදියේ දුර්ගුණ මත වෙන්න පුළුවන්. ශික්ෂාපද බින්දීම් සිද්ධ වෙන්නට පුළුවන් අන්නේ වගේ දේවල් වසං කරලා සංගවලා කවදාවත් ඉදිරියට යන්න බෑ ඒ නිසා ඒ වගේ අවස්ථාවල සිතට එන විවිධ ආවේගයන් විවිධ විසම සිතුවිලි විවිධ විසම හැඟීම් ගැන මේ සියල්ල
ඉදිරිපත් කරලා සුදුසු විසඳුම් ලබාගෙන නැවත ඒ අඩුපාඩු ඇති නොවීම පිණිස හික්මීමයි ඉතාම වැදගත් වන්නේ. එනිසා ඔබ ඒ ගැන සිහි කරන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අසත්පුරුෂයා සතුව පවතින හතරවන ලක්ෂණය ප්‍රකාශ කරනවා දේශනා කරනවා. පුනච පරම් භික්කවේ අසත්පුරිසෝ යෝ හෝති අත්තනෝ වන්නෝ තං අපුට්ඨෝපි පාතු කරෝති. බලන්න ඒ කාරණය දෙස. මහණෙනි යම් පුද්ගලයෙක් ඉන්නවා, ඒ පුද්ගලයා තමන්ගේ ගුණයක් ගැන තමන්ගේ වර්ණනාවක් ගැන ඇහුවේ නැතත් තමන්ගේ ගුණ කියන්න පටන් ගන්නවා. මට මෙහෙම පුළුවන්, මට මෙහෙම හැකියාවක් තියෙනවා, මම මෙහෙම හිතන කෙනෙක්, මම මෙහෙම මෙහෙම දේවල් කරන කෙනෙක් ආදී වශයෙන් තමන්ගේ උජාරුව, තමන්ගේ ජීවිතයේ ආටෝපය ප්‍රාටෝපය මේ දේවල් ඇහුවේ නැතත් නොවිමසාම ප්‍රකාශ කරනවා. ගිහි වේවා පැවිදි වේවා අත්තුක්ඛංසනේ කවදාකවත් සාසනය අනුමත කරන්නේ නැහැ. තමා හුවා දැක්වීම, තමා මතුකොට දැක්වීම, මම මෙහෙම කෙනෙක් කියලා තමන්ගේ කෙරුවාව අතීතයේ වේවා වර්තමානයේ වේවා යමෙක් ප්‍රකාශ කරනවා නම් ඒ සත්පුරුෂ ධර්මයක් නෙමෙයි. තමන් හුවා දැක්වීම, මතුකොට දැක්වීම, තමන්ගේ ගුණ ප්‍රකාශ කිරීම අසත්පුරුෂ ධර්මයක් කියලයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. යම් පැවිද්දෙක් හෝ ගිහි ඇත්තෙක් හෝ ධර්ම මාර්ගයේ ගමන් කරමින් ඒ පිළිබඳව හෝ ගිහි ජීවිතයේ කටයුතු කරන්නේ ඒ පිළිබඳව හෝ තමගේ ජීවිතයේ ඕනෑම අංශයක් විෂයක් සම්බන්ධයෙන් පවතින යම් ගුණයක් වේවා, එහෙම නැත්නම් මුසාවක් ලෙස හුවා දක්වන්නට හදන යමක් වේවා, යමෙක් අඩු නැතුව වැඩි වැඩියෙන් ප්‍රකාශ කරනවා නම් ඒ පුද්ගලයා සත්පුරුෂයෙක් නෙමෙයි. එයා සත්පුරුෂයෙක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන්ගේ ගුණ කියන නොවිමසුවත් තමන්ගේ ගුණ කියන පුද්ගලයා කෝපන වාදෝ පුට්ටස්ස. ඇහුවට පස්සේ කියනවා කියන එක ගැන අහන්නම දෙයක් නැහැ. පුට්ටෝ කෝපන පඤ්හා බීනීතෝ අහාපෙත්වා අලම්බිත්වා පරිපූරං විත්තාරේන අත්තනෝ වන්නම් භාවිතා හෝති. යම් විදියකින් ඇහුවොත් ඔබට මෙන්න මේ දේ පුළුවන් නේද, ඔබට මෙන්න මේ හැකියාව තියෙනවා නේද, ඔබේ මේ ගුණධර්ම තියෙනවා නේද, නැත්නම් ඔබට මෙන්න මේ සුදුසුකම් තියෙනවා නේද කියලා ඇහුවොත් අහන මාත්‍රයෙන් ඒව වැඩි වැඩියෙන් ප්‍රකට කර කර මතු කර කර ප්‍රකාශ කරනවා, නැවත නැවත කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා වේදි තබ්බ මේතම් භික්කවේ අසත්පුරිසෝ අයම් භවಂತಿ. මහණෙනි දැනගන්න එහෙම පුද්ගලයෙක් සත්පුරුෂයෙක් නෙමෙයි අසත්පුරුෂයෙක් කියලා. ඉමේහි කෝ භික්කවේ චතෝහි ධම්මේහි සමන්නාගතෝ අසත්පුරිසෝ වේදි තබ්බෝ. මහණෙනි මෙන්න මේ කරුණු හතරින් යුක්ත පුද්ගලයා සත්පුරුෂයෙක් නෙමෙයි අසත්පුරුෂයෙක් කියලා හඳුනා ගන්න. ඊළඟට බුදු කරුණාවෙන්නේ ශාන්තිනායකයන් වහන්සේ වදාරෙනවා චතෝහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ සත්පුරිසෝ වේදිතබ්බෝ. මහණෙනි කරුණු හතරකින් යුක්ත වෙන සත්පුරුෂයා දැනගන්න හඳුනා ගන්න. මොනවද ඒ සත්පුරුෂයා හඳුනා ගැනීමේ කරුණු හතර? ඉද භික්කවේ සත්පුරිසෝ යෝ හෝති පරස්ස අවන්නෝ තම් පුට්ඨෝපි න පාතු කරෝති කෝපන වාදෝ අපුට්ඨස්ස. මහණෙනි මේ ලෝකේ සත්පුරුෂයෙක් ඉන්නවා, යම් පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා පරස්ස අවන්නෝ අනෙකෙකුගේ නුගුණයක් ගැන ඇහුවත් අනෙකෙකුගේ නුගුණයක් ගැන කිසිම මොහොතක ප්‍රකාශ කරන්නේ නැහැ. ඇහුවත් කියන්නේ නැහැ තවත් කෙනෙකුගේ නුගුණයක් ගැන. කොච්චර හරි ඇහුවත් ලෙහෙසියෙන් තව කෙනෙකුගේ නුගුණයක් අඩුපාඩුවක් කතා කරන්නේ නැහැ. කෝපන වාදෝ අපුට්ඨස්ස. ඇහුවත් කියන්නේ නැත්නම් තව කෙනෙකුගේ නුගුණයක් අඩුපාඩුවක් ඇහුවට පස්සේ කියාවිද? ඇහුවට පස්සේ කියන්නේත් නැහැ. පුට්ඨෝ කෝපන පඤ්ඤා බීනීතෝ හාපිත්වා ලම්භිත්වා අපරිපූරං අවිද්ධාරේන පරස්සවන්නම් භාසිතා. නැවත නැවත පෙරත්ත කරමින් පීඩාවට නතු කරමින් අහනවා. අහද්දී නොකියාම බැරි තැනක වචනයක් දෙකක් කියනවා. හැබැයි වැඩි වැඩියෙන් ඒ පුද්ගලයා තව කෙනෙකුගේ නුගුණ කියන්න හිතන්නේ නැහැ, කටාරින්නේ නැහැ. වේනිතම්බ මේතම් භික්කවේ සත්පුරිසෝ අයම් භවಂತಿ. අන්න එහෙම කෙනෙක් මහණෙනි දැනගන්න සත්පුරුෂයෙක් කියලා. බලන්න කොච්චරනම් වටිනවද සත්පුරුෂයාගේ ජීවිතය. කවදාකවත් තව කෙනෙකුගේ අඩුපාඩුවක් නුගුණයක් ඇහුවත් කියන්නේ නැහැ. ඇහුවත් කියන්නේ නැත්තම් ඇහුවේ නැත්තම් කොහොමවත් කියන්නේ නැහැ.
යම් විදියකින් බලයෙන් අහනවා නැවත නැවත අහනවා පීඩණයකට නතු කරනකොට වචනයක් දෙකක් කියනවා එතනින් අදහස් කරන්නේ තව කෙනෙකුගේ පෞසඟ වීම ආදී වශයෙන් ඕ කුහක ගති ලක්ෂණ නෙමෙයි එයා දන්නවා තව කෙනෙකුගේ අඩුපාඩු කතා කර කර අනිත් අයගේ නුගුණ හොය හොයා ඕපාදූප හොය හොයා මම අපරාධි මගේ කාලේ නැති කරගන්න හොඳ නැහැ මේ ලැබිච්ච උත්තම ජීවිතේ මේ දහම පුරුදු කිරීම වෙනුවෙන්මයි එනිසා මේ ඉතා කෙටි කාලයකට ලැබෙච්ච මිනිස් ජීවිතය තව අයගේ අඩුපාඩු කතා කරන්න නම් මම ගත කරන්නේ එයින් පළක් නැහැ කියලා ඒ පුද්ගලයා දන්නවා පුනචපරම් භික්කවේ සත්පුරිසෝ යෝ හෝති පරස්ස වන්නෝ තං අපුට්ඨෝපි පාතු කරෝති ඔන්න බලන්න සත්පුරුෂයාගේ දෙවන ලක්ෂණය එයා තව කෙනෙකුගේ ගුණයක් වේ නම් ඒ ගුණය ගැන ඇහුවේ නැතත් කියනවා ඒ ගුණය ගැන විමසුවේ නැතත් ඔහු විසින්ම ප්‍රකාශ කරනවා කෝපන වාදෝ පුට්ටස්ස ඇහුවට පස්සේ කියනවා කියන්නේ කහන්න දෙයක් නෙමෙයි පුට්ඨෝ කෝපන පංහා භීනීතෝ අහාපෙත්වා අලම්බිත්වා පරිපූරං විද්ධාරේන පරස්සවන්නම් භාපිතා හෝති ඇහුවට පස්සේ යම් පුද්ගලයෙකුගේ ගුණයක් පිළිබඳව ඒ ගුණය ඉතා රසවත් කරලා ප්‍රනීත කරලා ඉතා කැමැත්තෙන් සිනහමුසු මොහුනින් හදවතින්ම ඒ ගුණය ගැන ප්‍රකාශ කරනවා වේදි තබ්බ මේ තම් භික්කමේ සප්පුරිසෝ අයම් භවන්තේ මහණෙනි දැනගන්න අනුන්ගේ ගුණ ඇති හැටියෙන් ප්‍රකාශ කරණේ පුද්ගලයා සත්පුරුෂයෙක් කියලා ඔබත් බලන්න ඔබේ ජීවිතේ මේ සත්පුරුෂ ධර්මයන් පිහිටලා තියෙනවද කියලා පුනච පරම් භික්කමේ සප්පුරිසෝ යෝ හෝති අත්තනෝ අවන්නෝ තං අපුට්ඨෝපි පාතු කරෝති කෝපන වාදෝ පුද්ධස්ස මහණෙනි සත්පුරුෂයා මේ ලෝකේ ඉන්න පුද්ගලයෙක් තමාගේ නුගුණයක් අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ අඩුපාඩුව ගැන අහන්න කලින්ම මමතක් කරනවා මගෙන් මෙන්න මෙහෙම අඩුපාඩුවක් සිද්ධ වුණා මගෙන් මෙන්න මෙහෙම වැරැද්දක් සිද්ධ වුණා ඔබට මම මෙන්න මේ විදිහේ නපුරු අදහසක් ප්‍රකාශ කළා ඔබ වෙනුවෙන් ඒට මට සමා වෙන්න ආදී වශයෙන් පැවිද්දෙක් වේවා ගිහි කෙනෙක් වේවා තමන්ගේ ජීවිතයේ සිද්ධ වෙච්ච අඩුපාඩුවක් නුගුණයක් තියෙනවා නම් ඒ නුගුණය ඒ අඩුපාඩුව අහන්න කලින්ම කියලා සමාව අරගෙන ඒ වැරද්ද හදා ගන්නවා ඇහුවට පස්සේ කොහොමත් එයා ප්‍රකාශ කරනවා සංගවන්නේ නැහැ පුට්ඨෝ කෝපන පංහා භීනීතෝ අහාපිත්වා අලම්බිත්වා පරිපූරං විද්ධාරේන අත්තනෝ අවන්නම් භාවිතා හෝති ඇහුවට පස්සේ විස්තර සහිතව තමන්ගෙන් සිද්ධ වෙච්ච අඩුපාඩුව ගැන ප්‍රකාශ කරනවා වේදි තබ්බ මේ තම් භික්කවේ සප්පුරිසෝ අයම් භවಂತಿ මහණෙනි දැනගන්න එයා සත්පුරුෂයෙක් කියලා ඉමේහි කෝ භික්කවේ චතුහි ධම්මේහි සමන්නාගතෝ සප්පුරිසෝ වේදි තබ්බෝ මහණෙනි මෙන්න මේ කරුණු හතරින් යුක්ත කෙනා සත්පුරුෂයාය කියලා දැනගන්න කියලා ඒ භාග්‍යවතුන් වහන්සේ සිරිමුව මඩලින් සත්පුරුෂයා සහ අසත්පුරුෂයා පිළිබඳව මහා කරුණාවෙන් තෝරා පහදා දී වදාලා පළමුව අසත්පුරුෂයා හඳුනා ගැනීමේ ලක්ෂණ හතරත් ඉන් අනතුරුව සත්පුරුෂයා හඳුනා ගැනීමේ ලක්ෂණ හතරත් දේශනා කරමින් ඔබ ඔබේ ජීවිතයට අන් අයගේ ජීවිතවලට මෙතෙක් සත්පුරුෂයෙක් වෙලාද කියන මේ කරුණ ඔබ තුලින්ම මැන බැලීම පිණිසයි මේ ධර්ම පරයාය ඒ භාග්‍යවතුන් වහන්සේ නික්ලේසි හද මඩලින් මහනෙල් මල් සුවඳ විහිදෙන සිරි මුව මඩලින් සුදෝසුදු බුදු රැස් ධාරාව දිගන්තේ පතුරවලා දේශනා කොට වදාලේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම පරයාය අවසානයේ වදාරෙනවා සයතහාපි භික්කවේ වදුකා යඤ්ඤ දේව රත්ත්‍ින් වා දිවං වා ආනීතා හෝති මහණෙනි යම් පවුලකට ලේලියක් අලුත මනමාලියක් හැටියට කැඳාගෙන එනවා තාවදේවස්සා තිබ්බං හිරෝත්තප්පං පච්චුපට්ඨිතං හෝති ඒ ලේලියක් හැටියට මනමාලියක් කැඳාගෙන ආපු දවසේ යම් නිවසකට ඒ මනමාලිය ඒ ලේලිය රැගෙන ආපු දවස් ටිකේ මුල් කාලේ හැම කෙනා පිළිබඳවම තමන්ගේ නැන්දම්ම මාමා ස්වාමියා ඒ වගේම පවුලේ ඉන සියලු දෙනාම අන්තමසෝ දාස කම්මකර පෝරිසේසු ඒ නිවසේ වැඩ කරන්නේ ඉන්න කම්කරුව දාස දාසියන් පිළිබඳවත් දැඩි ගෞරවයකින් පසු වෙනවා සාපරේන සමයේ මේ කාන්තාව ටික කාලයක් ගියාට පස්සේ ඒ පවුලේ අයත් එක්ක කතාබස් කරලා විශ්වාසය ඇති කරගෙන හිතවත්කම් ඇති කරගෙන සංවාස මන්වාය විශ්වාස මන්වාය සංවාසයෙන් විශ්වාසයෙන් සස්සුම්පි සසුරම්පි සාමිකම් එවමා නැන්දම්මට මාමට තම ස්වාමියාට ප්‍රකාශ කරනවා ඇය
අපේත කිම්පන තුම්මේ ජානාත ඔය ඇත්ත පැත්තකට වෙන ඔය ඇත්ත මොනවද දන්නේ කියලා නන්ද මාමට ස්වාමියාට ස්වාමියාගේ පවුලේ ඉන්න බොහෝ දෙනාට අවමන් කරනවා නිඳා කරනවා ඔවුන් ඉක්මවා හිතනවා අර මුලින් තිබ්බ ගෞරවේ යටහත් පහත් බව හිස නමන ගතිය ඒ කීකරු ගතිය අතුරුදන් වෙලා යනවා ඒව මේව කොහො භික්ක වේ ඉදී කච්චෝ භික්කු මහණනි අන්න ඒ වගේ මේ ශාසනයට ආපු ඇතැම් භික්ෂුන් වහන්සේ නමක් මුල් දවසක යම් කාලයක යම් රාත්‍රියක යම් උදෑසනක අගාරස්ම අනගාරියම් පබ්බජිතෝ නිහිගෙදරින් අයින් වෙලා උතුම් පැවිද්ද ලැබුවා නම් තාවදේවස්ස ඒ භික්ෂුවට ඒ මොහොතේ උපාසකයන් පිළිබඳව උපාසිකාවන් පිළිබඳව භික්ෂූන් වහන්සේලා පිළිබඳව භික්ෂුණීන් පිළිබඳව ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව දැඩි අප්‍රමාණ ගෞරවයක් හදවතේ ඇති වෙනවා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අන්තමසෝ ආරාමික සමනුද්දේශේසුපි යටත් පිරිසයින් ඒ ආරාමේ ඉන්න හත් හැවෙල්ලි සාමණේර ස්වාමින් වහන්සේගේ පටන් ආරාමිකයෝ කැපකරෝ සියලු දෙනා ගැනම ඒ ලැජ්ජා බය ගෞරවණීය හැඟීම යටහත් පහත් බව හිස නමන ගතිය අවනත වන ගතිය ඒ ස්වාමින් වහන්සේගේ තියෙනවා සෝ අපරේන සමයේන ඒ භික්ෂුව කාලයක් ගියාට පස්සේ දවසින් දවස සාසනය තුල පරණ වෙනකොට ඒ හැම දෙනා පිළිබඳවම කතා බස් කරලා විශ්වාසයක් ඇති කරගෙන හිතවත් වෙනකොට දායක කාරකාදීන් වැඩි වෙනකොට වස් ගණනින් වැඩි වෙනකොට දැනුම් සම්භාරයන්ගෙන් වැඩි වෙනකොට අධ්‍යක්ීම් වැඩි වෙනකොට ප්‍රසිද්ධිය ආදී දේවල් වැඩි වෙනකොට කුමක්ද කරන්නේ ආචාර්යම්පි උපජ්ජායම්පි එවමහ ඒ පැවිද්ද ලබා දුන් ආචාර්යවරයා උපසම්පදාව ලබා දුන් ආචාර්යවරු ධර්මයේ විනය උගන්වා වදාළ ආචාර්යවරු තමන්ට මුල් කාලේ උදව් උපකාර කර දායක දායිකාවන් ඒ වගේම ඇත්තටම මේ බුද්ධ ශාසනය අපට බොහෝ දෙනෙකුගේ උපකාර මත තමයි මේ පැවිද්ද පවත්වන්න වෙන්නේ අපට වචනයකින් උදව් උපකාර කරන යමෙක් වේ නම් අන්නේ වගේ අය පිළිබඳව යම් භික්ෂුවක් ප්‍රකාශ කරනවා නම් පස්සේ කාලේ අපේ තකින් පන තුම්මේ ඥානාත් මොනවද ඔය අත්තු දන්නේ ඔය අත්තු පැත්තකට වෙන්න මම තමයි මේ දේවල් දන්නේ කියලා තම ගුරුවරුන්ගේ ඉඳන් සියලු දෙනාට දොස් කියනවා නම් මමයි ධර්මය දන්න කෙනා ඔය අත්තු ධර්මයක් දන්නේ නැහැ මමයි භාවනා කරන කෙනා ඔය අත්තු භාවනා කරන්නේ නැහැ මටයි මේ දේවල් කරන්න බොළුවා මටයි මේ නායකත්වයේ සුදුසු ආදී වශයෙන් යමෙක් යමක් පිළිබඳව ප්‍රකාශ කරමින් ඒ භික්ෂූන් වහන්සේ පැමිණි වෙන දවසේ තිබ්බ ගෞරවණීය හැඟීම අතුරුදන් වෙලා ආසවට්ඨානීය ධර්මවලට ගිජු වෙලා බර වෙලා ගිලිලා ඒ ධර්මවල ජීවත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා එය සත්පුරුෂ ධර්මයක දියුණු වීමක් නෙමෙයි අසත්පුරුෂ ධර්මයන්හි වැඩිවීමක් එය සැබවින්ම අවාසනාවක් බුදු සසුනකට පැමිණි කෙනෙකුට ඊට වඩා අවාසනාවක් තවත් නැහැ එනිසා අවසාන වශයෙන් මේ උතුම් ධර්ම පරයායේදී භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් මහා මුදිතාවෙන් තෙත්තු ලයක් ඇතිව වදාරනවා අධුනාගත වදුකා සමේන චේතසා විහෙරිස්සා මාති ඒවං හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බං මහණෙනි නුබලා හික්මෙන්නට ඕන කොහොමද අලුත ගෙනා මනමාලියක් හිතන විදිය යම්සේද ඒ නැවුම් බව ඒ අලුත් බව ඒ අවනත බව ඒ කීකරු බව අන්න ඒ ආකාරයෙන් හිතමින් නුබලා මේ ශාසනය තුල කටයුතු කරන්න හැම වෙලාවකම බුදු සසුනට පැමිණි දවස සිහි කරන්න බුදු සසුනේ කසාවත දරූ දවස සිහි කරන්න එහෙම සිහි කරමින් වාසය කළොත් නුබලාට මහණෙනි වරදින්නේ නැහැ කියලා මේ උතුම් ධර්ම පරයාය ඒ භාග්‍යවතුන් වහන්සේ සමාප්ත කොට වදාලා පින්වතුනි අතිපූජනීය ස්වාමින් වහන්සේ ඔබට මට සත්පුරුෂයෙක් වීම සඳහාත් අසත්පුරුෂයෙක් වීම සඳහාත් දැන් පාර විවර වෙලා මාර්ගය කියා දීලා බුදුරජාණන් වහන්සේ පිළිකුල් කොට වදාළ අසත්පුරුෂ ධර්මයන්ගෙන් ඈත්වන්න සත්පුරුෂ ධර්මයන් දියුණු කරන්න සත්පුරුෂ ධර්මයන්හි කෙළ පැමිණ දිනක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සසර දුකෙන් අත මිදී පරම සත්පුරුෂයෙක් වීම පිණිස මේ උතුම් ධර්ම පරයාය ඔබට හේතු වේවා වාසනා වේවා කියලා මම ආශිර්වාද කරනවා ලක්හඬ සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් එවැගේම පින්වත් ගයාන් දුස්යන්ත මහත්මයා ඇතුළු ලක්හඬ ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලය හැම දෙනාටමත් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු
इदं वो ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो आकाशत्था च भूमत्था देवानागा महिद्धिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु संबुद्ध शासनं चिरं रक्खन्तु संबुद्ध देशनं चिरं रक्खन्तु संबुद्ध सावकन्ति धर्मश्रवणानि संसबलेन सिलु सत्वयो सुवपत्वित्वा सदैवतुनि अद दवसे मेम सुमधुर धर्मानुशासनाव सदहा धर्म मंडपे वेत वेडम कुट वदाले त्रिपिटकाचार्य राजकीय पंडित अतिपूज्य बलंगोड राध स्वामीन वहांसे अपे हामुदुरुने ओब वहांसे सिद्ध करन आगमिक शासनिक धर्म प्रचारक कटयुतु तव तवत् सिद्ध करन्नट त्रिविध रत्ने आशीर्वादेम लैबेवाय अपि साधु सित पेरदरिव प्रार्थना करमु अवसराय अपे हामुदुरुने सदैवतुनि ओब एलेसिंग श्रवणे कल ए उत्तम धर्मानुशासनाव संधा अद दवसे दायकत्वय गिन कटयतु करन्नट यदुने सिय आदरणीय स्वामी पुरुषयागे 50वन जन्मदिने निमित्तेन एतुमंट निदुक नीरोगी सुवे सह दीर्घायुष प्रार्थना किरीमत् सुजीवत्व वासे करन सियलु ज्ञाति हित मित्रादेंट निदुक नीरोगी सुवे सह दीर्घायुष प्रार्थना किरीम सह परलोक प्राप्त सिय ज्ञाति वर्गयाट उतुम निर्वाण सुवे प्रार्थना किरीम अरमुनु पेरदरी कोटगेन निट्टंबुव मलवत्त गजबा मावते अंक 551 एकें 43 दरन निवसे पदिंची निरोषा कृशांति महात्मिय सह आदरणीय दियनिय देवनी नेसंगा अतुलु पौले सियलु देना विसे पौनगे अरमुनु वी तिबुने 2022 10वेनी मास 23वन दिन 50वन जन्मदिनय समरन आदरणीय स्वामी पुरुषयावन सुमित रोशांत महताट निदुक नीरोगी चिरजीवने सह दीर्घायुष प्रार्थना किरीमत् देपार्श्वे मौप्यान्वन एच ए धर्मदास बी ए नालिनी कुसुमा मडवल अतुलु पौले सियलूम सहोदर सहोदरियान सह दुदरुवंट निदुक नीरोगी चिरजीवने वेवाय प्रार्थना किरीमाय एतेक्कम मीट वसर देकह मारकट पेर अभावा प्राप्त वु पीडब्ल्यू धनपाल आदरणीय प्यानन एतुलु देपार्श्वेम परलोक प्राप्त सियलूम ज्ञातींट पिन अनुमोदन किरीम सह देशकरण वहांसेट निदुक नीरोगी चिरजीवने वेवाय प्रार्थना किरीमत् ओंगी अरमुनु अतर वुना ओंगी एसियलु अरमुनु साक्षात वेवा धर्म श्रवणे कल ओबटत संसार गमन केलवर उतुम वु अमा महा निर्वाण सुवे साक्षात कर गेनीम संधा चतुरार्य सत्य अवबोधे पेनस मे धर्म दानमय पिंकम मे धर्म श्रवणे हेतु वासना वेवाय अपि साधु नादयक पवत्वा प्रार्थना करमु ए प्रार्थनावत समगिन सदैवतुनि धर्मदेशनाव हमार करमीन समुगन्नवा बिंदुवै हतै बिंदुवै हयै 366 166 दुरकथन अंकेट कथा किरीमेन हो केटि पणिविडयक यमु किरीमेन ओबटत हकियाव तिबेनवा लखंड सित निवन बुदुबन सुमधुर धर्मानुशासनावन्हि दायकत्वय गेन कटयुतु करन्नट एवेनुवेन ओबट पिंसित पहल वेवा सियलु देनाटम सम्मा संबुदु सरणाई।